විදුල තක්සලාට අදත් ඇල හැමෝම ගොඩක් ආදරයෙන් ගෞරවයෙන් පිළිගනු ලැබෙනවා. අද පාඩමේදී මම කියලා දෙන්නේ PTE Academic Exam එකේ දෙවෙනි ප්‍රශ්න වර්ගය repeat sentence. අපි හැමෝම වැඩිදුර විස්තර මොනවද කියලා බලමු. repeat sentence එක ගත්තාම වචන 9ක් 14ක් දක්වා ප්‍රමාණයකින් යුක්ත වාක්‍යයක් ඔයාලට ඇහෙන ලැබෙනවා. ඒ වාක්‍ය ඔයාලට ඒ විදිහටම repeat කරන්නයි තියෙන්නේ. එතකොට මේකෙදී අර read aloud එකේ වගේ beep sound එකක් ඇහෙන්නේ නැහැ recording එක පටන් ගත්තට පස්සේ. ඒක නිසා මේකට විශේෂ අවධානයක් යොමු කරන්න ඕන ප්‍රශ්නයක්. එතකොට තව දෙයක් තමයි ඔයාලට ඇහෙන recording එක අවසාන වෙච්ච ගමන්ම ඔයාලා කියන්න පටන් ගන්න එපා. ඒ කියන්නේ recording එක පටන් ගන්න කලින් තප්පරයක් විතර වගේ silent කාල සීමාවක් තියෙන නිසා වාක්‍ය අවසාන වෙච්ච ගමම කතා කරන්න එපා. ඔයාලගේ රෙකෝඩින් එක යනකොට රෙකෝඩින් ප්‍රෝග්‍රෙස් බා කියලා ප්‍රෝග්‍රෙස් බා එකක් ඔයාලට ස්ක්‍රීන් එකේ පෙන්වුම් කරනවා. ඒ පෙන්වන්න පටන් ගන්නකොටම ඔයාලා කතා කරන්න පටන් ගන්නවා. අනිත් විශේෂම දේ තමයි ප්‍රෝග්‍රෙස් බා එක පටන් අරගෙන තත්පර තුනක් දක්වා ඔයාලා කතා කරේ නැතොත් මයික් එක ඔෆ් වෙලා යනවා. එතකොට ඊළඟ ප්‍රශ්නයට යනවා. ඒක නිසා මේ ප්‍රශ්නේ බොහොම වැදගත්. බීප් සවුන්ඩ් එකක් ඇහෙන්නෙත් නැති නිසා බොහොම අවධානයෙන් කළ යුතු ප්‍රශ්නයක්. එතකොට එක්සෑම් එකේදී ඔයාලට මේ වගේ ප්‍රශ්න 10ක් හෝ 12ක් අතර ප්‍රමාණයක් ලැබෙනවා. කියවගෙන යද්දි මම අර රීඩ් අලවුඩ් එකේ කිව්වා වගේ self corrections කරගෙන ගියොත් ඔයාලට marks නිරක් වෙන්න පුළුවන්. ඒ නිසා හොඳට clearly ඒ වගේම එක දිගට fluently කියවගෙන යන්න smooth flow එකක mistake එකක් වුණොත් ඒක එතනම අමතක කරලා ඉතුරු වචන ටික ඔයාලට මතක ඉතුරු වචන ටික කියවගෙන යන්න. විශේෂයෙන්ම වචන 9ක් 14ක් අතර අපිට ලැබෙනවා කියලා මම කලින් සඳහන් කරා. එතකොට ඇත්තටම අපිට ඒ වගේ වචන ප්‍රමාණයක් සාමාන්‍ය පුද්ගලයෙකුට මෙමරයිස් කරන්න බැහැ, මතක තියාගන්න බැහැ. ඒ නිසා අපිට මෙතනදි වැදගත්ම දේ තමයි ඒක තේරුම් ගන්න ඕන. අපි ඒක තේරුම් අරගෙන කියවීම තමයි මෙතනදි විශේෂයෙන්ම වැදගත් වෙන්නේ. තේරුම් ගත්තත් ඔයාලට ඒක පහසුවෙන් කියන්න පුළුවන්කම තියෙනවා. ඔයාලට ඒ වාක්‍ය ඇහුනට පස්සේ තප්පර දෙකක් විතර කාලයක් ඇතුළත දැන් සයිලන්ට් එක තියෙන තප්පරය සහ කතා කිරීමට තියෙන මුල් තප්පර තුන ඇතුළත තියෙන තප්පර හතරෙන් මුල් තප්පර දෙක ඇතුළත ඔයාලා ඒ ඇහිච්ච වාක්‍ය මතකයට අරගෙන ඒක කියන්න ඔයාලා ඒක ඕගනයිස් කරගන්න. අනිත් දේ තමයි ඔයාලට මේ තේරුම් ගැනීමේදී අර මීනින්ග්ෆුල් චංක්ස් කියලා මම මෙතන අදහස් කරන්නේ වාක්‍ය ඛණ්ඩ තේරුම් ගන්න පුළුවන් විදිහට වාක්‍ය ඛණ්ඩ විදිහට හදාගන්න. දැන් වචන වචන වෙනම මෙමරයිස් නොකරත් වාක්‍ය ඛණ්ඩ ගත්තාම යාලට මතක තියාගන්න තේරුම් ගන්න ඉඩ ප්‍රස්තාව තියෙනවා. දැන් මම උදාහරණයක් විදිහට අතන අරන් තියෙනවා. Accommodations on campus are limited but there are more options nearby කියලා. දැන් මෙතනදී ඔයාලා මේ වගේ වාක්‍ය ඛණ්ඩ මතක තියාගත්තොත් ඔයාලට කොටස් වශයෙන් කියන්න පහසුයි. වෙන වෙනම වචන මතක තියාගෙන වෙන වෙනම වචන තේරුම් අරගෙන කියනවට වඩා එතනදී ඔයාලා කියවනකොට accommodations වෙනුවට accommodation කියලා කිව්වොත් ඔයාලට ඒත් ලකුණු ලැබෙන්නේ නැහැ. මේක කරන methods කිහිපයක් තියෙනවා. ප්‍රම ඒ වාක්‍ය ඇහෙන වෙලාවේදී වේගයෙන් පළවෙනි අකුරු දෙක හෝ එක ලියාගෙන යන්න. එතකොට දැන් මේ වගේ accommodations කියන වගේ වචනයක් තියෙනකොට මම කරේ එලියාගත් ඔය අකුරු හෝ අකුරු දෙක පොඩි පොඩි ඩොට් එකක් තිබ්බා. එතකොට ඒ ඩොට් එක තියෙන එක ටික තමයි S අකුරේ දෙන්නේ. ඒ වගේම අපි හිතමු ED limited කියලා මෙතන තියෙනවා. limited කියන එකේ මම L අකුරු හෝ LI අකුරු ලියා ගන්නවා. එතකොට ඒ වචනේ යටි මම ඉරක් ගෙවුවා. අර අකුරක් හෝ දෙකක් ලියාගෙන යද්දි යන short form එකක් විදිහට ඔයාලටත් ඒක භාවිතා කරන්න පුළුවන්. ඔයාලත් ඒක අත්හදා බලන්න. තප්පර තුනකට කලින් කතා කරන්න ඕන. ඒක නිසා අන්තිම හරියේදී පුළුවන් නම් ලියා ගන්න බෑ කියලා වගේ හිතනවා වේගෙන් ලියා ගන්න බැරි කෙනෙක් ඉන්නවනම් අන්තිම හරියේ අන්තිම වචන දෙක තුන මතකට තියාගෙන ඉත මුල ටික ලියන්න. එන මුල වාක්‍ය ගත්තාම අපි හිතමු මේ උදාහරණයම ගත්තොත් වරට ලියන්න පුළුවන් AC ස්පේස් එකක් තියලා O ස්පේස් එකක් තියලා CA ඊට පස්සේ A LI LI යටි මම ඉරක් ගැහුවා B TH ඊට පස්සේ වරට more options nearby කියන එක මතක තියාගන්න පුළුවන්. එතකොට ඔයාලට පුළුවන් ආකාරයක් ඔයාලා ප්‍රැක්ටිස් කරලා හරියන ක්‍රමයක් හොයාගන්න. ඒ වගේම සමහර තවත් කෙනෙකුට දෙවෙනි මෙතඩ් එක හැටියට ගන්න පුළුවන්. වාක්‍ය මේ විදිහට ඇහුනට පස්සේ මෙහෙම වාක්‍ය ඛණ්ඩ විදිහට මතක තියාගෙන හොඳ අවධානයෙන් මයික් එකට කියවගෙන යන්න.
මෙතනදි ප්‍රශ්නේ තියෙන අර විභාග ශාලාවකට තමයි ළමයි 10ක් 15ක් අතර ප්‍රමාණයක් ඉන්නවා. ඒ වගේ අවස්ථාවකදී චුට්ටක් අර ඩිස්ටර්බන්ස් ආවොත් සමහර වෙලාවට අර එයිච් මාක කණ්ඩය අමතක වෙන්න ඉඩකඩ තියෙනවා. ඒ නිසා තමයි මම මේ අකුරු දෙකක් හෝ අකුරක් ලියා ගන්න ක්‍රමය භාවිත කළේ. රිපීට් සෙන්ටෙන්ස් ගත්තාම මේ එක්සෑම් එකේදී ඇත්තටම ඔයාලට කන්ටෙන්ට් එක 100% කියවන්න අවශ්‍යතාවයක් නැහැ. කන්ටෙන්ට් එක 80%ක් දක්වා ඔයාලට කියන්න පුළුවන් නම් සාමාන්‍ය වාක්‍යයක ඔයාලට ලකුණු 79ට වඩා වැඩි ගන්න අනිවාර්යයෙන්ම පුළුවන්. එක්සෑම් එකේදී ඔයාලට වැඩි හරියක්ම හම්බෙන්නේ සාමාන්‍යයෙන් කියන්න පුළුවන් වාක්‍ය 10ක් විතර එකක් හෝ දෙකක් අතර ප්‍රමාණයක් දිග වාක්‍ය ලැබෙනවා. ඒ වගේ වෙලාවෙදී 50%ක් කන්ටෙන්ට් එක කියවම ඇති. ඒ වගේ කරොත් ඔයාලට ලකුණු 79ට වඩා අනිවාර්යයෙන්ම ගන්න පුළුවන්. ඒ වගේම ඔයාලා කවුරු හරි කෙනෙක් ලකුණු 65ට වැඩියෙන් ටාගට් කරනවා නම් 50%කට වඩා කියා ගන්න පුළුවන් නම් ඔයාලට අනිවාර්යයෙන්ම ලකුණු 65ට වඩා ගන්න පුළුවන්. මම මේ කතා කරන්නේ කන්ටෙන්ට් එක ගැන. ඒ වගේම ඔයාලා ටාගට් කරන්නේ ලකුණු 50ක් හෝ ඊට අඩුවෙන් වගේ නම් ඔයාලට වචන දෙකක් හතරක් අතර ප්‍රමාණයක් රිපීට් කරොත් හොඳටම ඇති. මම මේ කියන්නේ ඇත්තටම කන්ටෙන්ට් එක ගැන විතරයි. ඒත් ඔයාලා ෆ්ලුවන්සි එක සහ ප්‍රොනන්සියේෂන් එක හරියටම කරගෙන යන්න ඕන. පුළුවන් උපරිමෙන් කරගෙන යන්න. ලකුණු දෙන ආකාරය ගැන කියනවා නම් ෆ්ලුවන්සි එකට සහ ප්‍රොනන්සියේෂන් එකට උපරිම ලකුණු 5 බැගින් ලැබෙනවා. ඒ වගේම කන්ටෙන්ට් එකට ලකුණු ලැබෙන්නේ 3යි. ඒක නිසා තමයි මම කිව්වේ ෆ්ලුවන්සි එක සහ ප්‍රොනන්සියේෂන් එක උපරිමම හොඳට කරගෙන යන්න. ෆ්ලුවන්සි කියලා කියන්නේ ඔයාලා හොඳ ස්මූත් ෆ්ලෝ එකක කන්ටිනියුස්ලි හෙසිටේෂන්ස් නැතුව කතා කරගෙන යෑම. රිපීට් සෙන්ටෙන්ස් එකේ කන්ටෙන්ට් එක ගත්තාම උපරිම ලකුණු ප්‍රමාණය වලට ලැබෙන්නේ ඔක්කොම වචන හරියට කිව්වොත් විතරයි. ඒ වගේම ලකුණු දෙකක් ලැබෙනවා at least ඔයාලා 50% of words in the correct sequence. හරි පිළිවෙලට වචන 150ක් වගේ වල කියන්න පුළුවන් නම් ඔයාලට ලකුණු දෙක ලැබෙනවා. ඒ කියන්නේ මේ exam එකේදී content එකට ලකුණු 3න් 2 ගන්න එක අනිවාර්යයෙන්ම ඔයාලට කරන්න පුළුවන් දෙයක්. content එකට ලකුණු එකක් ලැබෙන්නේ content correct sequence එකක කියපු වචන 50%කට වඩා අඩුවෙන් ප්‍රමාණයක් කිව්වොත් 3න් 1යි වලට ලකුණු ලැබෙන්නේ. එතකොට මේ එක්සෑම් එකේදී ලකුණු දෙකක් 3න් 2ක් ලබා ගන්න එක ඉතාම පහසුයි. ඒ වගේම මේකේ වලට ලකුණු ලැබෙන්නේ නැහැ. රිපීට් සෙන්ටෙන්ස් එකේදී ඔයාලා ලකුණු 79ට වැඩියෙන් ටාගට් කරනවා නම් කන්ටෙන්ට් එක 80%ට වඩා කියන්න උත්සාහ කරන්න. පොඩි කෙටි වාක්‍ය ඛණ්ඩවල දැන් සාමාන්‍ය ලැබෙන වාක්‍ය 12න් 10ක් විතරම ආරට ලැබෙන්නේ සාමාන්‍ය කියා ගන්න පුළුවන් විදිහේ වාක්‍ය. දැන් දිග වාක්‍යත් එකක් හෝ දෙකක් විතර ලැබෙනවා. ඒ වගේ ඒවදී ඔයාලා 50%ක් විතර කන්ටෙන්ට් එක රිපීට් කරන්න උත්සාහ කරන්න. දැන් අපි උදාහරණයක් විදිහට ගත්තොත් The temporary library will be closed in the winter break. මේ වගේ වාක්‍යයක් වලට ඇහුනොත් ඔයාලා ඒකේ 80%ක් කන්ටෙන්ට් එක කියනවා කියලා කියන්නේ The temporary library will be closed. ඒ විදිහට කිව්වම හරි. මෙතනදී ලියා ගන්න ආකාරය ගැන මම ආයෙත් කියනවා නම් මම ලියාගත්තේ අර පළවෙනි වචනේ TH කියලා මම ලිව්වා, දෙවෙනි වචනේ TE කියලා ලිව්වා, තුන්වෙනි වචනේ මම LI කියලා ලිව්වා, will කියන එකේ W ලිව්වා, BE ලිව්වා, මෙතන CL කියලා ලියලා මම CL යටින් ඉරක් ගැහුවා. මොකද මම closed මෙතන past tense නෙවෙයි හැම එකක් මම යටින් ඉරක් ගැහුවා. පළවෙනියටම තියෙන බ්ලැන්ක් ස්පේස් එක බ්ලැන්ක් තප්පරය අමතක කරන්න. ඊට පස්සේ මුල තප්පර තුන යන්න කලින් ප්‍රෝග්‍රෙස් බාර් එක ඩිස්ප්ලේ වුණාට පස්සේ ඔයාලට මේ විදිහට කියාගෙන යන්න පුළුවන්. අපි 65කට වැඩි ටාගට් කරන කෙනෙක් ඉන්නවා නම් කන්ටෙන්ට් එක 50%ක් රිපීට් කරාම හොඳටම ඇති. අපි හිතමු දැන් මේ වාක්‍යයේ ඔරිජිනල් සෙන්ටෙන්ස් එකේ අපි 50%ක කන්ටෙන්ට් එකක් කියන ආකාරය දැන් බලමු. The temporary library will be closed in the winter break. මෙතනදී මම කියන්නේ මම ටෙම්පරරි කියන වචනයත් අයින් කරනවා. The library will be closed කියලා කිව්වම හොඳටම ඇති. හරි. කවුරු හරි කෙනෙක්ගේ ටාගට් එක ලකුණු 50ක් හෝ ඊට අඩු ප්‍රමාණයක් නම් ඔයාලට වචන දෙකක් හතරක් වගේ ඇහෙන ප්‍රමාණය කියන්න. දැන් ඔයාලට ඊට වඩා වචන ඇහෙනව නම් ඒක මග අරින්න එපා. ඇහෙන ප්‍රමාණය උපරිමෙන් කියන්න. මම මෙතනදී අදහස් කරන්නේ වචන දෙකක් හතරක් අතර ප්‍රමාණයක් කිව්වම ඇති ලකුණු 50ක් ටාගට් කරන අයට කියලා. කියලයි මම මෙතනදී අදහස් කරේ. දැන් මෙතන මේ වාක්‍ය ගත්තාම the temporary library කියලා කියන්න. දැන් temporary library කියවහම වාක්‍යයේ අවසාන වෙනවා කියලා දැනෙන්නේ නැහැ. ඒක නිසා අපි සාමාන්‍යයෙන් වාක්‍යයක් අර ගොඩක් ඇහුනේ නැති වුණොත් අගට is important කියලා දාලා වාක්‍යයක් සම්පූර්ණ කරා කියලා hesitations නැතුව කියන්න. දැන් මෙතනදී the temporary library is important.
එතකොට මෙතනදී කම්පියුටර් එකට දැනෙන්නේ නැහැ ඔයාලා කිසිම හෙසිටේෂන් එකක් කරා කියලා. ද ටෙම්පරරි ලයිබ්‍රරි විතරක් කිව්වොත් එතනදී වාක්‍ය සම්පූර්ණ කරා කියලා දැනෙන්නේ නැහැ. මාක්ස් දෙන ආකාරය ගැන කියනවා නම් ස්පීකින් වලට සහ ලිස්නින් වලට ලොකු ලකුණු ප්‍රමාණයක් ලැබෙනවා. අපි මේ ප්‍රමාණය මොනවද කියලා බලමු. මෙතන මේ ඔයාලට පෙනෙන ආකාරයට එක්සෑම් එකේ තියෙන මුළු ප්‍රශ්න 20ම ගත්තාම පළවෙනියටම ප්‍රයොරිටි ලිස්ට් එකේ තියෙන රිපීට් සෙන්ටෙන්ස් එක ඔයාලට රිපීට් සෙන්ටෙන්ස් වලට ගත්තාම ලකුණු 90ෙන් ස්පීකින් වලට ලකුණු 32 එකකුත් ලිස්නින් වලට ලකුණු 19.7 වැනි උපරිම ගොඩක් වැඩි ලකුණු ප්‍රමාණයක් ලැබෙනවා. ඒ නිසා ගොඩක් මහන්සි වෙලා ප්‍රැක්ටිස් කරන්න. මට මේ ප්‍රශ්නෙට කියන්න ඇත්තටම ඕන වුණේ මේ විශේෂ කරුණු කාරණා ටික තමයි. මේ ප්‍රශ්නය ගොඩක් වැදගත් එකක්. අවමේ දවසට 10ක්වත් ප්‍රැක්ටිස් කරන්න මම දැනට භාවිතා කරන ඔය ඇප්ස් වල මොබයිල් වර්ෂන් එකක් තියෙනවා, මොබයිල් ඇප්ස් තියෙනවා. ඒ වගේ ඇප් එකක් ඩවුන්ලෝඩ් කරගෙන ඔයාලා යන්නේනකොට දුම්රියේදී හරි බස් එකේදී හරි ඔයාලට පුළුවන් මේක පොඩි හෙඩ්සෙට් එකක් දාගෙන අහගෙන යන්න. එතකොට මේකේ ඒ ප්‍රශ්නය ඇහෙන්න සලස්සන්න පුළුවන්. ඊට පස්සේ බ්ලැන්ක් ස්පේස් එකක් තියාගෙන ඔයාලට හිතින් එක මෙමරයිස් කරන්න පුළුවන්. පුළුවන් තරම් මේක ප්‍රැක්ටිස් එකම තියෙන්න ඕන ප්‍රශ්නයක්. මුලදී ඔයාලට දැනෙන්නේ මේ ප්‍රශ්නය ගොඩක් අමාරුයි කියලා. ඒනට ඔයාලටම තේරෙවි දවස් 14ක් විතර වගේ ප්‍රැක්ටිස් කරගෙන යනකොට ඔයාලගේ ලොකු ඉම්ප්‍රූවමන්ට් එකක් තියෙනවා කියලා. එක්සෑම් එක දක්වාම නොකඩවා ප්‍රැක්ටිස් කරගෙන යන්න. මට එක්සෑම් එකේදී PTE වලට ලකුණු 90න් 89ක් තියෙනවා ස්පීකින් වලට. මම මේක ගත්තේ මගේ පළවෙනි ඇටෙම්ප්ට් එකේදී. මම පුළුවන් තරම් මේක හෙඩ්සෙට් එකක් දාගෙන හරියට නිතරම ඇහුවා. ඒ වගේම මම ගෙදර ඇවිල්ලත් මේ වගේ අකුරු මුල අකුරු දෙක ලියලා මම ප්‍රැක්ටිස් කරා. ඇත්තටම මටත් මුලදී ගොඩක් අපහසු වගේ දැනුණා. ඒනට මට පස්සේ බේසික් ප්‍රශ්න අතුරින් එකක් විදියට මට අන්තිමට මේ ප්‍රශ්නේ කරගන්න පුළුවන්කම ලැබුණා. එහෙමනම් ආයෙත් දවසක මේ වගේ තවත් වැඩසටහනකින් හම්බෙනතුරු ඔයාලා හැමෝටම සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා.